කෙට ඩටවන් ගෙලෙහි බිමට වැටෙන්න්නේ යම් සහෙද එවරිදි ජවිතේ කෙළවරමරණය සිද වෙනවා. ජීවිතේ ඇති අනේත පවත් වරණය ඇති නියේතබවත් වටහාගෙන උතුම් වූ ධර්මාබෝතය පිණසම, පින්වත් ඔබ බෞද්්‍යහාරූ පවාහිනය සමකයි කාත්මිකව මේ ශ්‍රමණය කරන උතුම්මූ දේශනාවත් පෙන්වත් ඔබට මහෝපකාරීවේවාය පාර්ථනා කරමින් බෞද්ති හාරූ පවාහිනිය මේපේයේදී සන්න්‍යවතනය කරන, දායකත්ව දේශනාව මෙලෙසින් නාරම්ම කරන්නටයි මේ සූධනම. පින්වත්න්නේ මෙවතුම් වූ දේශනා පෙනුවෙන සිතු කලා වහු ආරාතනය පිළිගෙන බෞධයාරූ පවාහිනි මැතිරි පරිශරයට වැඩමකුට වදාළ පින්වත් ස්වාමින් වහන්සේ, අතුරුකිරිය සේවලි අසපුුවේ නිර්මාත්‍රූවර සහ ඒ අනුශාසක පූජනීය පදළංගල දම්මදේව පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුුවෙන් දොහොත් මුතුනත්මද සාතුනාතනන්වමෙන් පෙළිගනිමෝ. අවසරයි අපේ හාම්ද්‍රෝණේ සාතුූ 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 පෙන්වත්නී අද මෙවතුම් මූදේශනාව, ලොවසේ පින්වත් ඔබෝවිත මිලසින් සනිවේදනය කරන්නට සුකීය දායකත්වේ ලබාදීටියුතු කරනවා, ප්‍රයාණී විමලසිරි මහත්මිය ප්‍රසාත් සජීව විමලසිරි මහත්මා සහ වරුණි විමලසිරි යන සැදහැති පෙන්වත් පිරිස. සමංතා චක්කවාලේසු අත්්‍රාගචචංතුදේවතා. සද ධම්මං නිරාජස්ස සුනංතු සග්ග මොක්ක දං දංමස් සවන කාලෝ අයං බදන්තා ධංමස් සවන කාලෝ අයං බදංතා ධංම සවනකාලු අයං බදංන්ත නමුෝතස්සෙ භගෙවෙතෝ වරහතුෝ සම්මා සංබුදුදස්සෙ නමුහුතස්සෙ භගෙවෙතෝ වරහතුෝ, සම්මා සංබුදුදස්ස නමුෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුදුදස්ස කිච්චෝ මනුෂ්‍ය පටිලාබහෝ කිච්චං මච්්චාන ජීවිතන්. කිිච්චෝ සද්ධන්ම සවනං කිච්චෝ බුද්ධානනං උප්පාදහහෝහෝෝති. අද බෞද්ධයා රූපවාහිනී නාලිකාවේ මෙ පවත්වනු ලබන ධර්මදේ සනාවෙහි දායිකත්වයසුලන අපේ ප්‍රියානී විමල සිරි මැතිනිය එවගේම ප්‍රසාත් සජීවල මහත්මා වරුණේ විමලසිරි මහත්මිය ඇතුළු සැදැහැති පින්වතුනි. අරමුණු රාසියක් පෙරබුණේ තබාගෙන, ධර්ම දේශනාව පැවැත්වීමට නියමිතයි. ඒ අතර සුජීවත්ව සිටින හැමෝටම ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමටත්. එවගේට පස් වසරගට පෙර ජන්මාන්තර ගත වුණු යේජී විමලසිරි මැතිඳුන් ඇතුළු අභාාවයට පත් මෞද් දෙිමවපියවරු ප්‍රධාන සියලු ඥාතීන්ට අනමෝදන් කරනු පිණිසත් ලක් වැසි ලෝවැසි සියලු දනන් වෙත මේ ධරමදානය සිද්ධ කරන්නේ. අපේ ලෝතුරා අබුදුරජාණන් වහන්සේ මේ සිදුවීම වෙනකොට වැඩහිටිය බරණැස් නගරය සමීප කරගත්තු මහරි රුකක්මුල බරණැස් නගරයේ කියල කියන්නේ තාම යස ඉසුරින් පිරුණු මහා නගරයක්. තේරෙන භාසාාවෙන් කියනවනං බොහෝම සිටුවරු ජීවත්විච්ච නගරයක් බරණැස් නගරය. තවත් තේරෙන්න කියනවනම් බොහෝසෙන් ව්‍යාපාරආදිය සිද්ධ කරපු මුදල් හදල් අතපතගාපුඇය මේ නගරේ ඇසුරු කරගෙන ජීවත් වනාා. නගරයට නොදුරින් සමීපයේ තියනෝ මහ විශාල ගසක් ගස නම් කරලා තියන්නේ මහරි කියලා. මහරි. දැන් අදකාලි මාර කියල තියන මාරගස් කියල මහ විසාාලයින මාරග හරි විශාල ගස්. අටවිසි බුදුරජාණන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේලා කිහිපන මක්ම පිට දුන්නම බෝධීන් වහන්සේ නමක් තමයි මහරි බෝධී කියල කියට මහර බෝධීන් වහන්සේ. දැන් අප ගෞතම බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ නත්නම් මේ මහරි ගසයට වැඩඉන්නවා. කාශ්්‍යව බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර බුදුවෙච්ච බුදුරජාණන් වහන්සේ. කාශසව බුදුරජාණන් වහන්සේගේ කාලේ එම ශාසනයේ එක්තරා මනුෂ්‍ය උපතක් ලබාගත්තු තරුණ කෙනෙක් කාශව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ප්‍රවෘරජාව ලබාගත්තන නතම් පැවිදි වෙලා මහන උපසම්පදාව ලබාගෙන ජීවි තාන්තයේ දක්වාම පැවිද්ධගත කලා හනවෙච්චු දවසිඳලාම ජීවි තාන්තයේ ජීවිතය අවසාන මැරෙනකාම් සිවුර අතහැරියනෑ මහනකම ආරක්‍ෂා කරගෙන් උන්වහන්සේ වැඩ හිටිය. මේකත් ලේසි වැඩැක් නෙමි මහනවෙලා සිවරක් දරාගන්නවා කියන එකට පුද්දුම දරාගැනීමක් තියෙන්ට ඕන. එක ලෙහෙසි පහසු කටයුත්තක් නෙමේ සමහරලාවට උත්තනවාඩිවෙල ඉන්නකොට ඇත්තන් හිතනවවා සමහර වි යම් යම් ප්‍රශ්න තිවන හම මහන වඩ ඕන කියලා සහරලා තරුණ අඇතය අපි ගාවටඩම් ිනන් මහන කරන්න හාදුරනය කෙලා දැන්ව අවරුද්ගක මාරකට ස්සෙල්ල මටමතගේ තරුණේ එකකාව මෝට බයිසිකලේින් හස හතට විිරවල ඳුරන්න්න ඉත්න මෝට බයිසිකල ඇවිල් එක පට බැහල මට කිව ම අතුගා අමදින වෙලාව මට කිව හාමුදුරනේ ම මහන කරන්න කිවවා. ම හෝ ඇයි මල්ලිමකු කල බල. හ කල නැතම් ම මරෙනයයිකුව මහ මකුම කළ බල නෑ හමුදුරුවන ම යාලුවෙ හිටපු ගෑනු නමේ අවරුදු පහලවක් පහක් යාලු වෙලා හිටපු ගෑනුලමය මාම අතෑරල වෙන ළමක් කළ ගිහිල්ල මංකෝමල්ලී ඉතින් ඔයා සාදු සාදු කියලා සන්තෝස වන්න කියලා ගොඩින් බේරගත්තනම ඇැබැ සමහරු ඉන්නෝ මහා ජයට මගුල් අරගෙන අද මගුල කනවා හිටදගල්ල. ඉති මහා විපතකින් ඔයා බේරුණ මල්ලි නිසා කල්ලතුූ වෙලා ැනින්ක වෙච්චක නිකං ඔයාට ඔයා ලොකු විපතකින් ආරක්ෂ කලාපගේ නිසා සතුට වෙන්න මැරන්නත්ත එෙම ඔයා මහන වෙන්නත් එ පාගල මකිවා. ඔයා මහනට සුදුසුත් නෑ මැරෙන්ට සදුසුත් නෑ පු ඔයවගේ කඩම්මිදන් ගෙනය ඒම කලබලට මහන කරන්න හොඳත් නෑ. බොද මේ ආවේගේතනෙන්නේ සහලට හිතේ ෙන ම ඕකට හොඳ පාඩ මකු ගන්න කිය ඉසරැවුල් බාල එක්කො හිසරැවුල් අවල ඔය දෙක කන්නේ කරන්න එක්කු අවනෝ කල කිරිලා කියලා එක්කු ගානවා ඉතින් මමයාට පොඩි පොඩි උපදිිෂ්ටිකක් දුන්නා දැන් එම දැන් සහල්ලට ම වරින්වට කතා කරල හනු මල්ලිකොහමගේ දැන් කතාගරවමගේ හතුර මරෙන්ෙත්න හන න්නිනැ කියල දැන් ආයි දීවිතයේ ගොට නගෙන අලත් කෙනෙක් කොයාගගේ අත් අත්ික දැන් ව්‍යාර කරගකි ඉන්නවලු. ඉතින් ඒ සිදුවීමක් කිවේ ඒවගේ සමහරයේ ජීවිතම ආවේගශීලීව යම් යම් අවස්ථාවන් වලද මහනවන්න දේනවා. එහෙම මහනවෙන්ට බැ මහනටත් සසර පුරුද්දක් තියෙන්න්න ඕන සංසාරික හැකියාවක් තියෙන්න්න ඕු. ප්‍රතිපදාවක් තියෙන්න්න ඕන. ඒම ප්‍රතිපදාවක් නැති පුරුදුම් නොකරපුගෙනෙකුට එ පවිදි ජීවිතය ගත කරන වෙද සමහර හාමුදුරන අවරුදු මහනත් වෙලා අවුරදු විස්සදි උපසම්පදාත් වෙලා සමහල්ලාට වයි අවුරුදු පනහිෙදි පනස් පහිදි සිවුරුවරලච්චන. අවුරුදු පණහපනස් පයේහිදි සිවරුවරලචන හාමුදුරින්න්නවා එකගි පේශන් යනකොට යන්නහසරනට ඒකොල්ල හිවරුත් ැරක හිල්ල. එහෙම ඉන්න පුළුවන් කාලයක් කරෙකට තියෙන. තව කෙනෙක් ඉන්නවා මොන්න බාධකාවත් ඒ බාධකම තමයි සිවුර පැකගෙන තරාගෙන ඉන්ඩ අවස්ථාව බවට පත් කරගන්න ඇ නිසා සමහර වෙලාට ඔතන ඉන්න කොට හිතෙනවාම මෙතන්ටාව නම් හොඳයි මහනුනා නං හොඳයි කියලා හැබැයි මෙතන්ටාවම හිතෙන්නේ බොහෝ වෙලාවට ඔතෙන්ට යන්න දැ අවුරුද්ධ දග මස ගනක් න මේ කොරෝණ වසංගතයේ පටන්ගඩ පෙර මන්දවසක් අපේ දායක ගෙදරක දාානයක්ත්තියනවා මම අපි පැත්ති පන්සලක ආමුදුරුවකනට යා ෙන ද්දානමානවලට බඩිනවාමං කතා කෙල අද කතා කල්ලකුව හිට පොඩි හාදුරන්නේ දානයයක්ත්තිය නවා යහෙම් එන්ඩ වෙනද විදිහයටට එන්ඩ කියලක ව මද තැක්සිියකක් කරගෙන හිමයා එන්නේ මමන් ලට වැටකරනගෙනෙ එකයි ලාවක් යෝත් ඒක ත ප්‍රේට කරෙන් ඩෝන හොහ රොත් ප්‍රාධ වන්න බේති කොළ හ නකට දනෙදට යන මන් . ඉ එන්න කිය කිය ඩි හහාමුතුර කොල හයි දැන් පහවද උදාවන දවල්ලෙ කොළහයි වෙලාව තමනෑ. නිකමට වගේ මන්දරු කතරන ඇමතුමක් ගත්ත පඩි හන ඇදන වෙලාට න දන්න කොළහත් වෙලා ද මක ම ක නු එක පාට වන බුදු හාමුදුරුවනේ මන් දවරු වැරිය නේ කියල. මේ පැ සිහතරක් යන්න කලින් සවරුත්තරක රජීල ම අ යනයකම අන්තිර්ධානස් කාලා පලකු පන්තිමගෙනේද කියලා දෙහමද යනමිනි ඒ මකැන එහමටත් පිනනෑ අපි දැන්න ගුඩාර් යක් අය ම කිව්වට වැරද්දක් නෑ සවරු ඇරලා ගෙවල් දුරුවල් ගහිල්ල ආය ඉන්නෙත් පන්සලීමයි. ආය එන්නෙත් පන්සලටමයි යයි මහන වෙන්න. හැබැයි සිවරු නෑදැන් සිවරු ර ලෑ සමහරලාවට පවුල්ලලා. ඒ වනත් ආයි එන්න පන්සලටමයි. ය ඉන්න ඇවිල්ලත් පන්සලීමයි. බෝ සමහර වෙලාට ගිහි ජීවිතය පුරුදු නෑ. ඇපිටයි සෞරුදු නමේ මන් මහනුනේ. යි සවරුදු නම මහන වෙලා දැන් බැරි වෙලාව සිරුවරලා ියුත්තේ පදැන්න යා ද න්ි ග න්න දන්න ොක්ට ල්ල ලා රතු න පුහර නම ලාසකට ඇන්ල ඒගන ඇඳුන් නඳන්ට. ඕ ො ඉස්සරණන් කතාපත්තියන සාමාන්‍ය හාමුසරු ඉර වැරපය සිර අරපුගෙන බලාගන්න ේසික්‍රමති රකග ීම හස් ටීවල කියන්න තරන් දේවලුත් නෙමේ එකක් තමයි ඉස්සර සාමාන බස්සලන අපිියන්න ගොඩක් වෙේ. මේ සිවුරු වැරපු අය සිවරු වැරලත් ඉස්සර හම ඉස්සර දොරින් තමයි ඇතුලන්න සාමාන්‍යින්න්තේ පස්සල තියන පි පස්සසිෙන් ඇතුලෙලා ඉස්සරහි ිහින්න වගකම යන්නේ හාමුදුරරුන්ට එම නෑ. හාමුදුරුන්ට තියනෙ වරප්‍රසාධයයක්හට හාමුදුරු පිටබීමේගේ දොරින් තමයි බස්සකට ඇතුලින් හො හාමුදුරන්ගේ ආසනය තියෙන ඉස්සරහනනි. එනිසා ස්සර හැන් ඇතුලෙල ඉස්තරහ මුලින්ම තියන පූජ පක්ෂේයට කියලා අර. ස්ති ආසනය මයි හාමුදුරු අසුන්ගන්න. සමහර සවරුවර පොයට අර පරණ පුරුද්ධර ඉස්තරෙක්නය කළ ගිල්ල තාම දැන් දැ සිවර නැැ. තාමිල්ලන වර ඉස්තරා සීට්ටක පුරද්ධට යන. ඉස්සර සාමානයෙන් කොඩක් හාමුදුර ම පාච්ි කරන ොට කුඩි අපියර මේ පොඩි කුඩ නෙමි ලොකුුඩ මෙ කොක්ක තියෙන කොඩ. ඕක මේ අතේ ඉල්ලෙන යන්නන්නේ පිරිව යන කොටේ ොඩිකාල්මේ අතති ෙීම කුඩේ එල්ලගෙන කරී බෑගික දාගර තම පිරි වෙනට යන්න සිරුවැරපු බලාගන්න තකරම ඇතමයි අලුත්තයි බෑ පරුණයි බලා කන්න පුළුව එයා ගොඩාක් වෙලාපටහෙම නොවෙන්න පුළුව ගොඩාහක් වෙලාට අතතියන්න්නේ මේ වි දිේයටත් වැර කුඩේල් ලංහිීල්ල සාමාන්‍ය ඔතු කෙ ෙටියක් කනකොට කොමද කන්නේ කෙස ෙ ලු ගහවා කෙලින්ම කට දාලා හපාගෙන හ එම කෑල්ලෙින් කෑලම හත් බලාගන්න පුළුවන් ක්‍රමේ ඇත්තමයි. මේකත් වෙනස්සයන පුළුව වෙනස්යන පුළුවන් නමුදකඩාක් වෙලාවට ස්වාමින්න් වහන්සේ නක් ක එකෙසලගේෙියක් ලෙලිගහලා කෙලිම් වලදන්නේ නෑ මෙිහිෙම කටල කෑල්ලින් කෑල්ලතමයි වලදන්න මේ කියන නෙ කවර හරික හ කෑල්ලිින් කෑල්ලිකනකට අන් රු ැවිිය කියන්නන්නේබා හම නොවන්න පුළුවවා යන්න නන් කියනන්නේ පොඩි පොඩි. ක් ලාගන්නමතිබ බලාගන්න ක්‍රමතිබුණ ඒවගේ අවස්ථා. තින් මම ඇත්තන කියාගෙනාව මේ පෑ විය අතරක් ඇතුලට තියන්නත් කලින් සිවරුත් තරලගද රජහිීල න් ාන ෙර හිල්ලෙ අතන්දෙ කිව ඇති හාමුදුරු ම කඩු නිධදානට නැ ීම නිසුමාතක රහාව නොනේ. දේනිසාම් ඒක ලේසින ඇදරගැන්න එක පහසුනෑ. ඉතින් කොයිහැටි වෙතත් අර කියන හාමුදුරුවෝ මහන වෙලා උපසම්පදා වෙලා ජීවි තාන්තයේ දක්වාම මහනකම රැකගෙන වැඩ හිටියා. දවසක් උන්වහන්සේට ගමනක් වඩින්ට ඕන වෙලා ඒ ගමනටැ ගමන වඩින් සිද්ධ වෙන්නේ ගගක් මැදින්. මේ ගගෙන් එතරවෙඩ ඕනෑ. ගගෙන් එතර වෙන්න උන්වහන්සේ මෙහා ගොඩගාවට ගිහිල්ලා පුංචි ඔරුවක් තිබුණා තුොරුවක් වගේ එකක් ලි හදපු මේකට බැහගන්නකොට ආධහරකයත් තියෙන්න්න නේ කියන කොහිෙන් හරි අල්ලගන්න නො ඇතු දන්නවන සාමා්‍ය ඔොරුවකට බෝට්ටුවකට ඒගේ තැංවලට ඇතුලට කොට කවුහරි අල් ගන්නඩෝන අනි පත්ති මො හරි ආධහරකයක් තියෙන් නල්ලගන්න. ඉති මේ හාමුදුරුවන්ට අල්ලගන්න ආදහරකයක් වෙන තිබුන්නේ තිබුණ එතන තිබුණු ගහක අත්තක්. ගහි අත්තේ අග්ගිස්ස අල්ලගෙන උන්වහන්සේ මේ ලෑලිවලින් ලීවලින් හද පොරුවට උන්වහන්සේ ගොඩවුණ එහම ගොඩ වෙනකොටම අල්ලං හිටපු අත්ත කැඩුණ අත් කැඩුණ මුන්වහන්සේගේ හිතට පොඩි අඩුවක් දැනනා අේ මගේ අතින් අත්තක් කැඩුන හිද කියලා ඒති අත් කල්ල දක දන් ඇත්තන් ඇති බැරි ලාවත්ත්තු මහර මි ග මුගල යන පෞවගගේ කාලෙ විල්ත් වවිල්පත්තු වන අන්තරම එක එකන කපාගෙනවගේ හමත් පුළුවන් හැබැයි උපසම්පන්න උපසම්පදාවිච් ස්වාමීන් වහන්සේ නමකට අඩුම තරමේ ගහක කොලයක්වත් කඩන්න බෑ ඒ වර දක් ඒක බුදුරජාණන් වහන්සේ තරං මේලෝකයේ පරිසරවේදයක්. ඒගේ බදුරජාණන් වහන්සේ තරන් ගහට කොලට ඇලුම් කළ වෙන උත්තමයෙක් නැති තරම්. උහන්සේ ජීවිතය හැම්ම සිදුවීමක්ම සිද්ධ වෙලාන ගස්ගාවන ගස්ලඟ. බදකා කවර ගහ වාඩි වල හිටියුත් මටනම් විස්වාතන ගහපාගන යන්න දකිල තරමටන ඇැයි බුදුරජාණය කැන. ගහට කොලට හරි ඇලුම් කිරීමක් තිබුණන හැබ ඒ ඇලීමට අපි ඇලීම වගේ එකක් නෙබේ අපිත් ගස් කොලන් දැක්කාම සමහරලාට ඇලනවනි එල්ල නිකගින් නිර්නෑනේ මල්වතුූ උයන්වතු ආදීයට ගාට පස්සේ අපිත් අපි ඒ ඇලීම උපාධනයක් බවරට පත් කරගන්න ඕන මට ලුවන් මේ රගෙනයන්න පුළුවන් මේක අත්තක්කර කඩාගෙන යන්න ළුවන් මේ වගේ පැලයක්ක් මටත් හොරින් හරි රං ි හිට ගන පුලුවන් කිල හිතෙනවනේ නෑ බුදුරජාණන් වහන්සේලා රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්ේ දවසද්දේසනා කරන. රමණීයානි අරංඥාන මේ ආරන්නේ නැත්තම් මේ වන අරණ කොයි තරං රමණ යයි. ච්ර රමනී ඇද තවත් දවසක බදුරජාණන් වහන්සේ දේශනා කරනවා වනං චිින්දත මාරුක්කල් වනය නොසි දන්න කෙලෙස් සිදින්න කියලා. ඒගැන කපල අයි කරන වන අන් කරන න ගස් නෙමයි කෙලෙස්. එතකොට කෙලෙස් තියාගෙන ඉන්න කෙනා කරන්නේ කෙලෙස්ටික වඩමින් යා ගස් කපනෝ ගස් කපන ගස් විනාස කරනවා. බුදුරජාණන් වහන්සේගේ න්‍යාය දේශනාව ගහට කොලට ඇලුම් කිරීම. ඒ ලස්සන පරිසරය දැක උන්වහන්සේල විඳනවා විඳිනවා. ඒවා ආරක්ෂා කරනවා. එක අපි අපි විඳිනය එකයි උන්වහන්සේලාගේ විඳීම අතර වෙනසක්තින අපේ එ මුලින් මතක් කලා වගේ උපාධානත් එක් කලා තමයි අප ඒ විඳන්න ලස්සනය කියනවා බැ හිතේ යෙනවා ගලෝ ගැන යන්න ආසාවකුත් තියනවා. බුදුරජාණන් වහන්සේලා එහෙම නෑ. එතකොට අරද හාමුදුරන් තින් අත්තක් කැනු නේ මේක අත්ත කැනු ම ඒක උපසම්පන්න හාමුදුරුවු නමක් ඇතින් එහෙම දෙයක් සිද්ධ වනුත් ඒ එක ඇවැතක්ට හැටියටයි දේශනාව තියන ඇවතක් ඒ කියන්නේ වරදක්. මහා බරපතල නිරයි උපදින්න තරම් අපායන්න තරම් මහා පාපකරමයක් නෙමි ඇවතක්. තැන් එහෙම ඇවැත් සිද්ධ වනාම ඇත් දෙසන කළමයකුත් තියනවා මේ නි දැනගන්නත් එක කියන්නේ. ඒව සීමමාාමාලකට යන්න හැම තැනමනෑ හැම පන්සලීම නෑ. සීමාමාලකයකට අපි යන හෝ යම් යම් අවස්ථාවලදී විශේෂ අවස්ථාවලද ගිහිල්ල තමන්ගේ අතින් වෙච්ච වැරද්ද කියන්න ඕනේ. ද දරුව එක්ග ඇතින් වැරද්දක්ෂයුද්ධර හම අම්මට කියන්නේ. තාත්තත කියන්නේ මොඩක් වෙලාට අම්මට කියන ඕනේ ගේ ඇතින් මෙහම වැරද්දක්ුණනා අය කියලා රිමි. මේ අන්න එහෙම කිව්වහම අම්ම එක එකට දනුවමක් දෙනවා ඔනැත් අං උපදේශයක් දෙනවා අවවාදයක් කරනවා දැනමතුකොමක් දෙන ඕනේ ප්‍රම්පදා භික්ෂූ වහසේ නමක් අතින් වැනි වැතක් සිිද්ද වුනාට පස්සේ අපේ ක්‍රමය තමයි තවත් ස්වාමින් වහන්සේ කහිප න අභියස තමන්ගේ ඇතින් වෙච්ච වැරද්ද කියන්නට ඕන කිව්වාහම හරි. මේකම ඉහිතකරපු දෙකුදමි හිතලම අත්තකැදුවනෙමි. නමුත් එහෙම හිතලා වනත් ඇගිහිල්ලා ඒක පාපච්චාරණය කළ හම මගේ ඇතින් මෙහම වැරද්දක් වුණනාය මම තේරන විදියටටව ඇත්තන කියන්නේ. කියල වහම උන්වහන්සේලා ඒ උන්වහන්සේට සමාව දෙනවා ආයි කරන්න එපා කියල වගේ සමාවක් දෙනවා එතකොට ඒ ඇ කට කියන ඇවැත් දෙසා ගන්නවා කියලා. ඇවැත් දෙසා ගන්නවා. මගේ ඇති ච්ච වැරද්ද මංඟ නිත්කනාට කියනවා. අනිත් කියෙනාගේ ඇතින් වෙච්ච වැරද්ද මට කියනවා. ඒවා ආයි අතනමිතල හිල්ල කියවන්නේ. කට සීම මාලකයටට පමණයි සීම මාලකය කියලා කියන්නේ කිසිම සම්බන්ධතාවයක් නැති ගොඩනැකිිල්ලා. ස්කිසිම සම්ම අඩුම තරම මේ විදුලිය ලබා ගන්නවනන් ඒ වෙනම ජනරේටර්යහ විදුලි ගන්න ෝ මිසක් ඔය වෙනම වෛරදල ගන්න නෑ.මංඒකත් තේරෙෙනෙකු ඒ සීමගල් වලින් වෙන් කරලා තියෙන ඒවට ගිහි අය අදාලාවශ්‍ය වෙලාවට සබන්න ස්වාමීන් වහන්සේ ඇතුල්ල වනාට පසේ ගිහික් කෙන කිසිම කෙනෙකුට ඇතුල්ල බේ. ප සම්පන්න හාමුර උප සම්පද හාමුදුරුව කෙන කුට විරයි සීම ලකෙට ඇතුල්ලන්න පුළුව. අඩුම තරම සාමනයේයට හාමුදුරුව කෙනකුටත් ඇතුල්ලීම තහන. ඒ ස්ථානයේ මම දැන ගන්නත කල ගම්මතක්කල තෙන්ට හිල්ල මග වැරද කියල. දැන් අරහාමුරුව ඒය කියන මංක රත්තක ිච හාමුරුව අතින් ඇ තක් සිද වනානේ අත්ත කැනු උන්හන්ේ ඇවැත් දෙසාගත්තින ඇවැත් දෙසෙන කියන මේ අදල් ස්වාමීන් වහන්සේ වෙන ස්වාමින් වහන්සේ නමකට කිව්වෙන. කියල මගේ ඇතින් මෙහිම දෙයක් වුණ අය කියල ඒ වැරැද්ද නිවැරදි කරගත්ති නෑ. උන්හන්සේ හොඳට මහනදම ආරක්ෂා කළ ඒ නිසාතම මේ උන්වහන්සේර අත්තක් අඩනට හිතේ බයක් තිබුණ. මගේ ඇති මෙහම ත් අත්තක් යු නේද ඇවැත් දෙසාගත්න නද න්හන්ස අපවත් වෙන තුරාවට මේක හි පසුදැවිල්ලක් වගේ බලපෑවා. මගේ ඉති විච්ච වැැදදම මේක නිමර දි කරගත් නෑේ කාටවච්චිව වෙනෑ නද කියෙන හන්ස හිත හි හි හිත හරයට නොසන්සුන් වන. උස අපවත් වනාට පස්සේ අපත්ව පසු උන්වහන්සේ උපදින්නේ නාගරාජයෙක් වෙලා තිරිසං කුලයක. නම උන්හන්සේට ලැබිච් නම තමයි ඒරක පත්ත කියන නාරජ. ඒරක පත්ත නාරජු. ඉතින් ඔය සියල්ල අවසානවෙ කල්පකාලා අන්තරයකට පසුව ගෞදම බුදුරජාණන් වහන්ේ ලෝකි පහල වෙන දැම්බම් මුලින්මතත්ක් කලි කාර්ශ්ප බදුරජාණන් වහන්ේ කාලි තමයි මහන වෙලාර ඔවරු වෙනගලාය ඇනකොට අත්ත ගැනුන එකතන්දර කාශ්ෂම බදුරජාණන් වහන්සේ කා ගෞතම බුදුරජාණන් වහන්සේ අර බරණැස් නුවර මහර කියන රුකමුල වැඩඉන්නවාය කියලා දැනගත්තු මේ ඒරකපත් කියන නාරජු පිරිස මිනිස්සුත් එකතු කරගෙන ඒ ගහගාවට ගිය. බුදුරජාණන් වහන්සේ ඇත්තතම එතනට වැඩල හිටිය නාගරාජය ඇතුළු මිනිස්සුන්ට මහා කරුණාවෙන් පිහිටවෙඳ. බුරජාණන් වහන්සේ සමීපයට මේ නාරජු ඇතුළු මිනිස්සු එකතු වෙලා සිටින වෙලාව ඒරක පත්ත නාගරජය බුදුහා මුදුර විස්සනා හොඳට ටෝම අඩන්්ඩ ගත්තා. හොඳ ටෝම අඩනවා එක ගාගාණ්ඩනවා. බුදුරජාණන් වහන්සේවිම සන්න ගත්තා ඒරත් ඇයි අඩ්‍යඔබ. ඇයි උබාන්ඩන්නේ. ස්වාමීනී මම අඩන්නේ. මම කාශ්්‍යභ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ මනුස්සයෙක් වෙලා මහනවෙලා හිටපු කෙනෙක්. මම එදා ඉඳලා අද දවස දක්වා මනුස්ස ලෝකයක් දැකලනෑ නැත්තං මනුස්ස උපතක් මම දැකලනෑ බුදු හාමුදුරුවනේ. ඒක ඒර පත්ත එදා ඉඳල ඉපදිලාම තියෙන්නේ. නු නොවන භවයන්වල. ඊනකට අන්ඩා අන්ඩා කියනවා එදා ඉදල කාශ්ම බුදුරජාණන් වහන්සේගේෙන් ම බනෑහුවා තමයි ඉදා ඉඳල බුදු හාමුදුරුවනින් කවදාවත් මට බණපදයක් අහන්න ලැබුන්නේ. ආය අන්ඩ අන්්ඩා කියනවා කාශ්්‍යම බුදුරජාණන් වහන්සේ මම සියසින් දැක්කා හැබැයි එදායින් පස්සේ මට බුදුරජාණන් වහන්සේ නමක් දකිට ලැබුණ නෑ බදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබුන්නේ. මේ මේ කතහාම පාදක කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මාර මුලින් මතක්කරපු ගාථහරත්නය දේශනා කළ මේ පිරිස හැමෝටම. ඒ තමයි කිච්චෝ මනුෂ්‍ය පටිලාබහෝ කිච්චං මච්චාන ජීවිතන්. කිච්චෝ සද්ධම්ම සවනන් කිච්චෝ බුද්ධානන් උප්පාදෝ ලෝකයේ දුර්ලභ කාරණ සතරකි කරුණ ඇති මෙතනාදාළ කර ගත්ත කාරණ හතරක් ලෝකයේ දුරුලබ ඒ පළමු වෙන්න තමයි කිච්චෝ මනුස්ස පටිලාබහෝ මනුස්ස පටිලාබෝ කිච්චෝ කියන්නේ මිනිස් ප්‍රතිලාභහය කිච්චෝ කියල කියන්නේ දුරු ලබයි. මනුස්සයෙක් වෙලා උපදිනයකි තාම දුර ලබයි. බති අපි ෝහි සේකෙස් ගන්නට හලා තියෙනවා. ඕනු තර. ඒ වනාට හැබැයි අපට අමතක වෙන්න ම හාල්ලකු වෙලාව කියන්නේ. මේක නිමේ සේර මම් මුලින් කතාවකුච්චී. සමහල්ටක තපරෙන්ගම් ජීවිතය අමතක වෙන්න පුළුවන්. එහම ඕනු තරම් ජීවිත හානිකරගෙන තියෙනවා. ත්පරින් සමහර වෙලාට අවුරදු විසිපහතිය හතලිය හදාගත. ජීවිතය විනාඩියෙන් නැති කරගන්න පුළුවන්. ජීවිතවලට එන ආවේ ගත්ත එක්කළ ආවේක. හේතු ඇයි මේ තරංමනුෂ්‍ය ජීවිතයේ වටිනවාය කියලා අපට දැනෙන්නේෑ. ඇයි දැනින් ඇති. අපි ඉන්න මනුෂ්‍ය ලෝකය නෙවේ. අර තිරිසනෙක් විච්ච ඒරක පත්තට ය අඩන්න ගඇති බුදු හාමුදුරුව දැක්වා ම නුෂ්‍ය ලෝකයක් දැක්ක නෑ බුදු හාමුදුරුවනේ. මේ කල්ප කාලා අන්තරයකට පස්සේ. බනපද එක් අහලනෑ බුදු හාමුදුරුවන බුදු කරෙක් දැකල නෑ කල්පකාලා අන්තරයකට පස්සේ. අපට මේ කූම තියෙන නිසා ගානක් නෑ වටිනකමක් නෑ. බොහෝයට එහෙම තමයි සමහර වෙලාවට යම්මල තාත්තල ජීවතුන් අතර ඉන්නකං සමහර දරුවන්ට වටින්නේ. ගානක් නෑ. ඉන්නවනේ. කුමරි වැඩේ යනවන. ඒනිසා ගනන් ගන්නන. ැයිතින් එක්කෝ ද දෑහට නොපිරිි දමළගහල යන්ඩෝන එක්කෝ මැරිල යන්්ඩෝනේ දට අපට දැන නෝ අනේ මනුසය හිටිය යනම්ොච්ච එකක් එයා නැති අඩුපාඩුව දැන්තමයි අපට දැනන්න කිලපි කුඩාක්වෙලාවට කතා කරන්න හෙමයි දීවල් ගැනත් එහෙමයි. එනිසා එකක් මතගතියා ගැන නැති දීවල් ගැන හිතලා දැලපින්නේ යන්ඩිපා. නැති අය ගැෙන හිතලා වැලපින්න තිබ. දේක අපට අගතයක් වෙනවා මිස සුගතියක් යහප තක් වෙන නිසා ඉන්න එයට වටිනාකමක් දෙන්න. ඉන්න අඇයටමටිනකමත් දෙන්නේ ඉන්න කෙන කොයි වගේ කෙක්කුොත් කරන්න දෙයක් නෑ තමයි දැන් ඉන්න එකමගෙන. අපි බොහෝම ඉවසීමෙන් දරා ගැනීමෙන් යුක්තබොහෝ ඉන්න කෙනාට වටිනාකමක් දෙට. සමහර අම්මංකිවේ දරුවන්ට අම්මලදාහත්තල නම සමහරද අම්මලදාත්තල කන සමහ අම්මලදාත්තල ඉන්න දරුවට ඉන්නේෙන්නේ. ඟ ඉඳගෙන නාවන කවන පෝන බෙහිට්ටි පෝන සියලූමදේබල්රන ලඟ ඉන්නමගෙන වටින්නේ සමහරලාවට අවුද්ධකට හරයක් විතර ඉඳලෙහිටල බල යන්නේද. සමහර වෙලාවට එහෙමත්නෑ. මරණටවත් මම එඉන්න කිය කියලා කියපු කෙනා ගැනමයි කියවන්නේ. ඉන්න කෙනාට වඩ නැතිගෙන වටිනෝ. ඒයින් වෙන්න හර තිය දෙත් නැති වෙලා නෝ මිසක තුට ලබෙන දෙයක් නෑ නිසා පුරුදුවෙන්න පුරද්දක් හැටියට තබාගන්න නැතිදේගැන අඩන්ඩ එපා ඔබට තියෙන්න්නේෙමොනොවද තියෙනදේන් සතුටවෙන්න. අපි මේ හිත බරවෙලා තියෙන්නේ ඔලු අවුල්වෙලා තියෙන්නේ හිතේ අමාරුවෙන්ඉන්නේ වෙන කිසිීම දෙයක් නිසා නෙමි. අපිර මංගාව නැති අනුංගාව තියෙන දේ වල්දිහා බලබලා පිහුල්ලනවා රිසියා කරනවාවැ අන්ඩනෝවල්ලපෙනවනි. එක. දුරුවලෙක් වෙන හමතිම. ඇැබේ අපටත් දේවල් තියනවා. අපි අපි නිත රෝම සසධනය කරන තියන ඇත් එක් කලා නම. මම යෝජනාවක් කරන ඔබට ඔබ සංසන්ධනය කරනවනන් කරන්න ඕන තියන අඇත් එක් කල නෙම නැති ඇත් එක් කළ.. කිච්චෝ මනුස්ස පටිලාබෝ දැ මම ලාගැත්තු මනුෂ්‍ය ජීවිතය, කොච්ච දුරලබේ එකක්ද. කොච්චර දුර්ලබේ එකක්ද. කිච්චං මච්චාන ජීවිතක්. ජීතය තුළි අපි වැඩ කරන්්ඩ ඕන කුඹුරු කොටන් ඕන ව්‍යාපාර කරන්නඩ ඕන මහන්සිවෙඩ ඕන ඉගෙන ගණ්ඩෝඕන විවීධ දීවල් තියනෙන හැබැයි ඕ කරගන්න බැරිකු මිනිස්සු කොච්චරන්නවාද. හරි ඒව කරගන්න කර කියයා ගන්න බැරියි සමහරුන්ට දෑේත්න්නේ සමහරුන්ට දෙපාන. සමහරුන්ට දස්න සමහරුන්ට දෙකක්න. සමහරුන්ට යො කියපු කෝමටික තියෙනවා හැබැයි බුද්ධියන. ඉතින් අතපය කට බඩ යොක්කෝමතිබුණත් කෙනකට නු්‍යයකොට විශේෂයෙන් බුද්ධිය නැත්තන් මොනටද ඉතින් එතකොට ඔබ බලන්නකෝ දෙපයක් නැති මනුස්්‍යයක කළ සසධය කල බලලා ඔබේ කකුල් දෙක දිහා බලන්න කො එක කකුල් දෙගන්න නැති මිහිගෙන හිතලා ඔබේ කකුල් දෙක දිහා තමන්ගේ කකුල් එක දිහා බල හැරිලි බැලවාහම පලන්නකුමං කොච්චර පින්කරු මනුසේද මට කකුල් දෙකක් තියෙනවා දෙපයක් දෑතක් නැති මනුස්සේක් ගැන හිතලා කල්පනා කරලා උබේ දේත දයාාදිගු කරලා බලන්න මට කොච්චරමගේ ජීවිතය තමන්ගේ වයසත් එක්ළ හිතල බලන්ඩ මේ දෑඇත මේ ඇගිලි මට කොච්චර මේ ඇගිලි තුඩු මේ ඇගිලි වැලතින පුරුක් මේ හැම දෙයක්ම මටමගේ ජීවිත පහසුගල තින සහරය කියෙන හාදුරු මේ ඇගිලි දෙක නැවන්නේෑ මේක නැමන්න හදුුන තියෙන යම් යම් අසනීපත් කළ දැම්ම ඇ මේම නමා ගැන්න බැහන්නේ වැඩ කරගන්න බෑකිර කිය. පුළුවන්කාලෙ කලා තමයි දැන්බෑ දැන් තේරෙනවා මේ නමන්න ධදිගාරන්න බැරිවුණ හමතින අපහසුතාවේ අපහසුතාාව නිසා ඔය විදියට හැම දෙයක්ම. ඔබ සංසන්ධනය කරන්න නැති අයත්තක් කළ තියන ඇත් එක් කල නෙමේ. තියන ඇත්ත කළ සංසධනය කරන්න ගියාම ඇවිස්තෙන්නීම එ කොරාගය එක්කොදේශයකොමෝහය ඔන්න ඔවම තමයි. ැයි ැති ඇත එක් කලා පිියස් මේ මේ සංසධනය කරන්න ගිහම අනේ පව් ඒ මනු සයාජින් සංසාරි මනෝ හරි පවක් කර ලැතියටට දෑතක් දෙපයක් නැති ූපතින්ද. මම නිසා මගේ ජීවිතයේමද දෑතින් දෙපයින් දෑසින් දෙකංවලින් මං ඇවැඩක් කරන්නේ. බුද්ධිය නැතිවූපදිනවා අනුන්ගේ බුද්ධියට ගරහන්නයන් දෙපා. අනුන්ගේ බුද්ධිමත්භාවයට සහරු ගරාහනවා. ඒම සංසාර උපදින්නේ මන්ද බුද්ධිකව වෙලා. මන්ද බුද්ධිකිී වෙල නිසා ලබාගත්තු ජීවිතය බොහොම වටිනක් අංගසම්පූර්ණයි කිච්චෝ මනුස්්‍ය පටිලා බොෝ කිච්චං මච්චාන ජීවිත දුරලබ ජීවිත. කිච්චෝ සද්දහම සබනක්. අර නාරජව ඇතුළ මිනිස්සු අරභයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇත්ත බණපදයක් අහන්ඩ ලැබෙන එක බොහොම දුරලබ කර ඒක ලේසින් කරන්න පුළුවන් දෙයක් නෙමි. ලේසින් කරන්න පුළුවන් දෙයක්න්නේ. හරිම අමාරු වැඩක්. හරිම පහසු වැඩක් දැව ඇතුත් දැමි වාඩි වෙලා මෙෙතර ධරමස්්‍රවනයක නැති නමුත් බිමම ඉඳං මේ බනහන්්ඩෝන කලෙක් නෑ ෙදරදුරේ හැරි ධර්මස්්‍රවනයක නොවට ඇතු පහසු ආසනයක් හදාගෙන ධරම ගෞරවේ උපදවාගෙන තරමස්්‍රවනය කරන්න. අපට කොයිදී තිබුණත් අවසානයේ සැනසීමතයන්නේ ධරමියය තුළමයි. දැන්හොඳ උදාහරණය ප මාාස ගානක් එක දිගටම අප කොරෝණ වසංගතය. ලෝකෙ මහාධනවතුන්. ලෝකෙ මහාධනවතුන් පවා. එමිනිසුු නැති දෙයක් නෑ. විඳන්න කියලා මු විඳන්න කියල තුරු වෙලා කිසිීම හැපයක් නෑ. සැපයි කියල හිතන හිතෙන හැම සැපතක්ම ඉගොල්ල දලතියෙනවා. හැබයි අවසාන. දැඩිසත්කාරය ඒකකේ පනාදින වෙලාවේ ඉල්ලුවේ එකම දෙයක් වෙන කිසිම දෙයක් නොවීල්වේ ධනයකෝ ගොඩොලර නෙමි භාරිියාවරු නෙමි දෙෙවල්දරුවල් යානවාහන නෙමි වෙන සැප් හම්පත් නෙමි ඉල්ලුව එකම දෙයි මට හුස්ම දෙෙන්ට. ක්සිජන්. මට හුස්ම ගන්න බෑ හුස්ම තද වෙලා හිරවෙලා තියෙන්නේ ඉහලට ගත්තු හුස්ම පල්ි හට දාගන්න හරිය මාරුවේ. හ ලද හොසම හටගන්න හර මර්ර. දැන් වෙනම යන්ද්‍රමලින් තමයියාට හුසම ගන්න වෙලා තියෙනෙ හරරි මාර්ී. එනිසා මොන්න බල බලය ඇතිබත් මොන ධන ඇතිබනත් මොන තරං බල පුළුවන් කාරගන් තිබුුණත් ඔය ඇන්දට වැැටුණම් පස්සේ හුස්ම හිරවෙනකොට ඉල්ලන්නේ හොස්මික් වෙන කිසිම දෙයක් නොවී. එතනදී කරකයා ගැත්තු පිනක දහමක කරකයා ගැත්තු පිනක දහමක ඉතුරු කර ගත්තු. ර න්න පුළුවන් මල්ලට දා ගැත්තු දෙයක් මිසක වෙන කිසිම දෙයක් අපට අරයි යන්න බෑ ඉතුරු වෙන්න නෑ. ඒ නිසා බනපදයක් ජීවිතය ලැබෙන ලැබෙන හැම වෙලාවීම අසන්නට පුරුදු කරගන්න. අවසාන කාරණාව කි ්චෝ බුද්ධානං උප්පාදෝ බුදු කෙනෙක් ලෝක පහලවෙන්නේ ආයි කල්පකාලා අන්තරේගෙට. අපි ඒ ඇතින් බැලූහාමී කාරණ හතරින් යුක්තයි. බනහනිොක් කෝමගාව බෞද්ධ්‍යයානාලිකා වැසුරු කරන මේ ධරමස්්‍රමනය කරන අපි හැම කෙනෙක් මංගර් කියයාගෙනනාපු කාරණාවල යම්. අඩුවක් ඔබට තිබෙන වනං ඒකට සමාධිය භජනය කරත්වා හිතරරිද්දව ගැන්නනිප ඒන්නේ මංකිව දෙපානෑ දෑත්නෑ දෑස්නෑ දෙකන්නේ ආදීවසින්. ඔබට අගෞරවේ පිණිස කිව්වා නොව. අනිත් අයට තේරෙන්න්න ඕන නිසැයි මංගේ කතාව කිව ඔබත් එකක් පිළිගන්ද ඔබ සංසාරය ඔය විදිහයට උපදින්ද ඒකට අදාලපාප කරමයක් කර තිරවා මිනිස්සුන්ට මේ අතපය ලැිලතියෙන්නේ. තමන්ගේ සහ අනුන්ගේ යහපතෝ දෙෙසා මිසක ආය කාටවත් ගහන්ඩ නෙමි අතින් පයින් ගහන්න තරවටු කරන්න හිරිහර කරන්න මරන්ඩ තාඩන්න පීරෙන කරන්න ලැවිිච්ච දෑත් දෙපානොේ මනව හැයි සත්තුන් ලබිලතිී ෙම. සත්තුන්ගේ නිය පොත්තුද ඇගිලිද ලොන්ද සියලමු දේවල් මිනි සත්තුන්න ලැබිලතිෙන්නේ හත්තුන් ලැිලතියෙන්නේ යාගේ ජීවිතාව රක්ෂාවත්තය කල මිනිස්සු ලැිලතිෙන මොලයි මිනිසු ලැබිලති දැ පහු දස දී පාද ටහෙන බල්ලොටි පුරුණු පන්සල එලිමට ෝචේ හල ැලු තව කල්ලගෙන. ඉත්තවා එතන හැබියහා බල්ල ක් කොටුම් විදලා අර කරු ලෙින් විදලා බල්ලෝ හතර දෙනෙක්ම වට කරගෙන මෙ දදයන් කරන්න ආපුනනිසාා එයට බේරෙන්න්න බැරි වනාා. හැබයි තනියන්ගේ බල්ලාව නං බල්ල අමරුට සෑහෙන අමරර කූරු හ විසයි. හරි විසයි. ඒ ලැබිලතතිර දීල තිගෙන ය ගොල ජීවිතාර හැයි මනුස්ස්‍යයාට දීලතියන මනුස්්‍ය මනස. හැම දාම දියුණු කරන්න පුළුවන් මනස. ඒනිසා පි හරි වටින. කෙනෙක් ම රි ටි කෙනෙක්ක කියලා තමන් තමන්ට වටිනාකමක් එකතු කරන්න. අද අප ප්‍රියානීවිමල සිරි මැතිනියගේ ප්‍රධානත්වයෙන් මේ සිද්ධ කරපු ධර්ම දේශනාව හේතු වාසනාවවාකිලමේ වෙලාවී විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. අද බෞද්ධයාරූපවාහිනී නාලිකාවී මේ පවත්වොපු ධර්ම දේශනා විදායකත්වේ ප්‍රියාණී විමල සිරි මැතිනිය එවගේම ප්‍රසාත් සජීව විමල සිරි මහත්මා වරුණේ විමලසිරි මහත්මිය මේ ඇත්තෝ දීර්ඝ කාලයක් තිස්සේ අපි ඉතාමත්ම ලළඟින් ඇසුරු නිසුරු කරන මංහිතන්නේ අවුරුදු විශසකට වඩා වැඩිකාලයක්. විස්සකට වඩා වැඩිකාලයක් මේ පවුල්ල විමල සිරි පවුල අපි බහෝම සමීපයි. ඒ නිසා මේ ඇත්තන් එත් දුකේදී සැපේදි නිරතුරුවම අපි මේත් තොත්තෙක් කලා කටියයුතු කළා. ඒවගේ අපිත් සියලු කටිගුතු කරණනා කුදු මහත් කටිගුතුවලදී පස් වසරට පෙර ජන්මාන්තර ගත වෙච්ච, ඒජීවිමල සිරි ැතිුන් සහ ප්‍රානිිවිමල සිරි මැතිිය කටයුතු කළ සාසනක දයාවෙන් යුක්තව. එනි සහ පංක මේ අරමුණු වසයෙන්න්තබාගෙන තිබෙන්නේ ප්‍රියානිිවිමල මැතිනයට එවගේම ප්‍රසාධවිමලරි මහත්මා සහ වරුණීවිමල සිරි මහත්මිය සහ දේශකයන් වහන්සේ ඇතුළුම පැමිණි පැමිණි ෙවල් දරුල් වල දෙගෙන අටට ලක්වැසි ලෝ වැසි දනන් සියලු දිනාටම සිට් පලාාර්ථනා වේවා සියලු චිත්ත පීඩා කායික පීඩා දුරු වෙලා මෙත් තියන සියලු ලෙඩදුක් කරදර දුරු කරගෙන ජනජීවිතය යතාාතත්වයට පත් කරගන්න හැමට මෙම ආශිර්වාදයක්ම වේවා කියල සාදුහූ පනාද පවත්තුවන්න. පස් වසරකට පෙර ජන්මාන්තර ගත වුණු ඒජීවිමලසිරි මැතිනුන්ටත් එවගේ මේජී ජිනදාස. මහත්මා එම මහත්මිය. ඒී ලයිනල් රත්පාල මහත්මා මහින්ද ජිනදාස මහත්මාඒවගේම හේම පාල සමරවීද. මහත්මා එවගේම ජීවිඩී ජිනදාස මහත්මා සහ මහත්මිය අපේ ප්‍රියානිිම ඇතිනයකි මව්පියු අපි මළගිවල්ල වලට පවා සම්බන්ධ වන එවගේම ජීපී රෝහණ ජනදාස මහත්මා සහ විජිත ජිනදාස මහත්මා ඒ සහෝදරීන් නඇතුළුව සනුහරමියකිීපු සියලු ඥාතීන්ට මීපින් උතුම් නිවන පිණිසම හේතුවාසනාම වීවා. ආකා සට්ටාච මුුම් මට්ටා දේවානාගා මහිද්දිකා. පුඤ්ඥන්තන් අනු මෝදිත්වා චිරංරක් කංතුලෝක සාසනං චිරංරක් හංතු දේශනං චිරංරක්කං තුතුවංසදා. රුද ැට අමතත්ත ැන විදිකක් කියන නිසාවන්ම බැඳ ගන මේ කවිදිගත් ආගන්න. තරුදසං පායනර පුන්සන්දහමගේ පියා පණනලරැක ගන්නට මට हुसुम पुदाई पिया पियावर पियाबर पासा सिवन लाई पिया जीवन मग खिल कोट निवांग දකි පියා සංසාර බරු කතරට සීත ගඟුල අම්මා භවගමහනේ ගිම්නිහිවන්න්න නුගසෙවනකි. ජීවන මහා ගිරහනගින්න්න හැරමිතියයි අම්මා ජීවන මග කෙලෙවරකොට නිවන් දකි. බෞද්ධයා නාලිකාව සාපති හාමුරුව අපි බොරලන්ද හාමුදුුව ඇතුළු කාර්රිය මණ්ඩලේටත් සිෙත් පතමින් හැමදිනාටම තෙරුවන් සරණින් යාපතක්ම වීවා කියල පාර්තනාග.